තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අද අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාව ඔස්සේ මම ඔබ සියලු දෙනාට කලින් වෙලා තිබ්බ පොරොන්දුවක් ඉෂ්ට කරන්නට තමයි මේ යෙදෙන්නේ මම ඔයාලට පොරොන්දු වෙලා තිබුණා මගේ හඬින් ප්‍රායෝගිකවම කට්ටියට භාවනාවක් කරවනවා නැත්තම් ප්‍රායෝගිකවම අපේ මේ වැඩපිළිවෙලක් කරවනවා කියලා මම ඔයාලට මාගේ හඬින්ම පොරොන්දු වෙලා තිබුණා ඉතින් ඒ අනුව මම ඔයාලට අද මේ වීඩියෝ එක තුළ ප්‍රායෝගිකවම භාවනාව කරවන්නට බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මම ඔයාලට උපදෙස් කීපයක් ලබා දෙන්නම් ප්‍රායෝගිකව භාවනාව කරවන්නට කලින්. ඉතින් ඒ කෙටි කාලයක් තුළ මම විනාඩි 5ක් වගේ පොඩි කාලයක් තුළ ඔයාලට ඒ උපදෙස් ටික ලබා දෙන්නම්. ඒ ටික ශ්‍රවණය කරන්න භාවනාව ආරම්භ කරන්නට පෙර. එතකොට මම අද ප්‍රායෝගිකවම ඔයාලට කරවන භාවනාව තමයි අපි පටන් ගත්ත වැඩසටහන් මාලාවක් වෙන බඹලොවට ප්‍රායෝගික භාවනා වැඩසටහන් පිළිවෙලට අනුව ඒ අනුව කරන ප්‍රායෝගික භාවනාවක් තමයි මම අද ඔයාලට කරවන්නේ. ඒක තමයි පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව තමයි ඔයාලා මේ මම ප්‍රායෝගිකව කරවන දේ ඔයාලා හෑන්ඩ් ෆ්‍රී එකක් හරි නැත්නම් හෙඩ්සෙට් එකක් හරි භාවිතා කරන්න ගෙදර ශබ්ද බද්ද වටපිටාවේ ශබ්ද බද්ද තියෙනවා නම් ඒ වගේ දෙයක් භාවිතා කරන්න ගෙදරක තනියෙන් ඉන්න කෙනෙක් නම් තමන් ඉන්න ස්ථානයේ තනියෙන් ඉන්න කෙනෙක් නම් ලවුඩ් ස්පීකර් පාවිච්චි කරත් කමක් නැහැ ඔබ මේ දෙකෙන් කුමක් හෝ දෙයක් භාවිතා කරලාවිල්ලා මේ දේ කරගන්න ඊළඟට තුන්වෙනි දේ තමයි මම මේ භාවනාව කරද්දී සමහරක් වෙලාවට ඔයාලට යම් යම් දේවල් දැනෙන්න තේරෙන්න පේන්න පුළුවන් එක මට කියන්න බෑ අදම වෙයි හෙටම වෙයි කියලා එහෙම මට ස්ථීරවම කියන්න බෑ සමහරක් කෙනෙක්ට මේක ශ්‍රවණය කරද්දි මේ අනුව ප්‍රායෝගිකව යෙදෙද්දි මේ අනුව මෙනෙහි කරද්දි මම කියන දේ ඔයාලට සමහරක් විට එක එක දේවල් පේන්න තේරෙන්න පුළුවන් ඒක නිසා දැන් තෙවිනියස ප්‍රායෝගික භාවනා යෙදෙන ඇත් මේක කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ එයාලත් මේක කරන්න මම අහන විදියටම එතකොට සාමාන්‍යයෙන් මේක විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මූලිකව කාරණා දෙකක් විතරයි කියන්නම්. දැනෙන දේවල් සමහරක් වෙලාවට ශරීරයේ ගල් වෙනවා වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඇඟම හිර කරනවා වගේ ස්වභාවයක්. දෙවෙනි එක තමයි අධික සතුටක් දැනෙන්නට ඉඩකඩ තියෙනවා. මෙන්න මේ කියන කාරණා දෙක හිතාගන්න බැරි ශරීරයට අධික හුස්මක් සහිතව සතුටක් දැනෙන්නට අපි කියනවා ප්‍රීතියක් කියලා. මෙන්න මේ විදිහට දැනෙන්නට පුළුවන්. ඉතින් මේක අදම වෙන්න පුළුවන් කියලා මම ස්ථිරව කියන්නේ ටික දවස ශ්‍රවණය කරද්දි වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක ප්‍රැක්ටිස් කරන්න මම මේ කියලා දෙන විදියට මේක වීඩියෝ එකේ මම ඒ පැහැදිලි කරලා දෙන විදියටම ඉතින් මෙන්න මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන්න. එතකොට එව්වට මීට අමතරව යම් යම් දේවල් දැනුණොත් තේරුණොත් එව්වට බය වෙන්නත් එපා කලබල වෙන්නත් යන්න එපා. මම ඔයාලට භාවනාව ප්‍රායෝගිකව කරන අතර එව්වත් විඳිමින් එව්වත් අත්දහා බලමින් එව්වට මුහුණ දෙමින් මම කියන දේ හොඳට ශ්‍රවණය කරලා ඒ විදිහට මෙනෙහි කරන්න ඉතින් මේ කාරණාව හොඳට හිතට ගන්න. එතකොට ඊළඟ කාරණාව හැටියට මම කියන්නම් දිනපතා වුණත් මේක ශ්‍රවණය කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ හිතක එකඟ කරගන්න පහසු වෙන්න තමයි ඔයාලට මේක ටෙක්නික් එකක් විදිහ ක්‍රමයක් විදිහට මම අල්ලලා දෙන්නේ ඉදිරියට මේක කරගෙන යන්නට අවශ්‍ය නිසා ඔයාලට එතකොට පහසුයි මේක මතක හිටිනවා මේ ක්‍රමයට කොහේ වුණත් ගිහිල්ලා ඔයාලට මේ භාවනාව කරන්න පුළුවන් කොතන ඉඳන් ඉඳලා වුණත් කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ කාරණාවත් මතක තියාගන්න. ඊළඟට මේ කරගෙන යද්දී ඊළඟ දේ හැටියට මම කියන්නේ නිදිමත ගතිය හරි ආවොත් ඔයාලා නිදිමත කඩාගෙන විල්ලා භාවනාව කරන්න පුළුවන් නම් කරන්න. නිදිමත ගතිය ආවොත් මේක දමලා ගහලා විල්ලා නිදාගෙන විල්ලා ආපහු හොඳට ප්‍රබෝධමත් නාල කරලා කාලා නැගිටලා විල්ලා හොඳට ශ්‍රවණය කරලා විල්ලා ඒ විදියට යෙදෙන්න. එතකොට මම ඉස්සෙල්ලා සඳහන් කරා ඊළඟ කාරණාව හැටියට කියනවා තෙවිනියස්සට තියෙන අයට මම මේක කරන්න කිව්වා. එතකොට ඒ අයට යම් යම් රූප අනම්මනම් පේන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ ඒවට ප්‍රමුඛත්වය දෙන්න යන්න එපා. ඒව බලන්න යන්න එපා. මම කියන එක මෙනෙහි කරගෙන ඒව පෙවුනට කමන්නේ. ඒව ගණන් නොගෙන මම කියන එක මෙනෙහි කරගෙන ඇඟට හිතට දැනෙන දේවල් එක්ක ඒ අනුව ඉදිරියට යන්න. ඉතින් මේ මෙන්න මේ කියන කාරණා ටික ඔයාලා පිළිපදින්න. ඒ අනුව අපි ප්‍රායෝගිකව භාවනාව ආරම්භ කරමු. මම පොඩි කාලයක් ගත්තේ මේ මූලික උපදෙස් ටික දෙන්න විනාඩි 5ක් වගේ. ඉතින් එහෙනම් ඔයාලා වෙනදා පුරුදු ස්ථානයට යන්න අපි භාවනාව ආරම්භ කරමු. එතනට ගිහිල්ලා ඔයාලට මම තප්පර කීපයක කාලයක් ලබා දෙන්නම්. හොඳට පහසුවෙන් ඉඳ ගන්න. එතනට යන්න ඔයාලා බුදු පහන ඉදිරිපිට නම් නැත්නම් කාමරේ නම් ඔබ ඉන්න ස්ථානේ කොතනද ඒ නියඬ පරිසරය තුළ ඔයාලා එහෙනම් ලෑස්ති වෙන්න භාවනා කරන්න.
හොඳයි. දැන් ඔයාලා සුපුරුදු ඔයාලා භාවනා කරන ස්ථානෙට පැමිණලා සිටින්නේ. දැන් ඔයාලා වෙනදා භාවනා කරන ඉරියව්වෙන් ඒ බද්ධ පර්යංගෙන් හෝ නැත්නම් අපි කියනවා කටවහරට එරෙමිනිය ගොතාගෙන කියලා මේ වචනේ. ඉතින් ඒකෙන් හරි පద్මාසනෙන් හරි ඔබ භාවනා කරන ඉරියව්වේ සියලු දෙනාම අසුන් ගන්න ඔබ භාවනා කරන ස්ථානයේ කොතන හෝ අසුන් ගන්න. අසුන් අරන් ඉවරලා ඔබ හිවීන් ඔබගේ දෙනෙත් පියාගන්න S2 වසා ගන්න හිවීන් සීරුවේ. ඔබ දැන් හිවීන් සීරුවේ තදින් හුස්මක් හොඳට ඇදලා ගන්න උඩට. හොඳට ඇදලා අරන් ඉවරලා ඒ හුස්ම ඔබ හිවීම පිට කරන්න. ඒ හුස්ම ඒ වගේම තවත් හුස්මක් ඊට වඩා ටිකක් වේගවත්ව අරගෙන පිට කරන්න ඊට වඩා ටිකක් වේගෙ. දැන් තවත් ටිකක් හුස්ම හොඳට ඊටත් වඩා වේගවත්ව අරගෙන ඉවරලා ඊටත් වඩා වේගවත්ම පිට කරන්න. දැන් ඔබට ප්‍රබෝධමත් ගතියක් පැමිණෙන්නට ඇති. හරි. දැන් ඔයාලා තෙවිනියස ප්‍රායෝගික භාවනා කරන අය ඒ විදියටම නළල මැදට හිත යොමු කරගන්න. ඒ වගේම බඹලවට ප්‍රායෝගික භාවනාව කරන අය එයාලගේ අපි කියලා දුන්න විදියට ඒ විදියට මනස ඔයාලගේ හිත නළල මැද තීරුවෙන්ද නහය මැද තීරුවට යනකම් එතන හිත ඔයාලගේ පවතින්නේ යම් තැනකද එතනට හිතක පවත්වන්න. ඒ අනුව මම කියන මේ වචන ඒ විදියටම මෙනෙහි කරන්න. මුලින්ම අපි භාවනාව ආරම්භ කරන්නට පෙර අපි කරන අදිෂ්ඨාන තුන කරමු. ඔයාලා දැන් සංසුන්න ඒ නළල මැද දිහා බලන අය නළල මැද දිහත් බලාගෙන ඒ වගේ බඹලුවට ප්‍රායෝගික භාවනා අනුව හිත පිහිටවන අය ඒ විදියට බලාගෙන මේ අදිෂ්ඨාන තුන අපි කරමු. මට විශ්වයේ තිබෙන්නා වූ සියලුම ශක්තියන් ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. තුන් සැරයක්ම ඔබ එම අදිෂ්ඨානයම කරන්න. මම සංසාරයේ පුරුදු පුහුණු කරපු සියලුම හැකියාවල් නැවත මට ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. තුන් සැරයක්ම අදිෂ්ඨාන කරන්න. මා ළඟ තිබෙන්නා වූ සියලුම ශක්තීන් නැවත ක්‍රියාත්මක වේවා කියලා අදිෂ්ඨාන කරන්න. තුන් සැරයක්ම අදිෂ්ඨාන කරන්න. හොඳයි. දැන් ඔබ නළල මැද නම් නළල මැද දිහා බලාගෙන නැත්නම් ඔබගේ හිත පිහිටවන්නේ යම් තැනකද ඔබ එතන බලාගෙන ඔබ මෙන්න මෙහෙම අදිෂ්ඨානය කරන්න. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මම කියනවාත් එක්කම ඔබත් ඒ විදියට මෙනෙහි කරන්න. ඔබගේ හිත එකඟ වෙන තැනට හිත තියාගෙන මගේ සිත එකඟ වේවා.
මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබට මොන දේ දැනුණත් ඔබ මෙනෙහි කරන දේ දිගට මෙනෙහි කරන්න මා කියන ආකාරයටම දැනෙන තේරෙන කිසි දෙයකට ඔබ බය වෙන්න ගණන් ගන්න යන්න එපා. ඔබ දිගටම මෙනෙහි කරන්න මම කියා දෙන ආකාරයටම පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. 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 ඔබේ ශරීරයට ඔබේ සිතට යම් යම් දේවල් දැනෙනවා, පේනවා, තේරෙනවා විය හැකි. ඔබ දිගටම ඒ දේවල් දැනෙනවා, තේරෙනවා, දැනෙන සියල්ලම විඳිමින් ඔබ මා කියන දේ ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා.
පාලමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. 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 පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. 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 පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. පාලමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා.
මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ දිගටම මේ ආකාරයෙන් මෙනෙහි කරන්න මා කියනවා සමගම මගේ සිත එකඟ වේවා. 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 ඔබ ඔබගේ මනස ගැන හොඳ අවධානයෙන් සිහියෙන් සිටින්න. ඔබ සිත එකඟ කරන තැනටම ඔබේ සිත එකඟ කරන්න. ඒ දෙසම බලාගෙන සිටින්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා.
ඔබ හොඳට ඔබ ඔබගේ හිත එකඟ කරන තැන ඔබේ මනස පවත්වන්න. ඔබට කොපමණ සිතුලි ආවත් ඔබ කලබල වෙන්න යන්න එපා. ඒ කිසි දෙයක් ගණන් ගන්නට එපා. ඔබට මා කියන දේ ඇසෙන සනින් ඔබ ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. මගේ හිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ කිසිම කලබලයක් නොවි ඔබේ මනස දිහා බලාගෙන සිටින්න. කොපමණ හිත විසිරෙන්න පටන් ගත්තත් ඒ කිසි දෙයකට කලබල වෙන්න එපා. ඔබේ මෙනෙහි කිරීම පමණක් ඔබ කරන්න. ඔබේ සිත සංසුන් භාවයට පත්වෙන ඔබට දැනේ. ඔබ සංසුන් වෙනවා. ඔබ දිගටම සංසුන් වෙනවා. ඔබේ හිත එකඟත්වයට පත්වෙනවා. ඔබට දැනේ, තේරෙයි, වැටහෙයි. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගින් දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ ඔබ දෙසම බලාගෙන සිටින්න. ඔබේ මනස හඳුනාගන්න. ඔබ මනස ක්‍රියා කරන විදිය දකින්න. ඔබේ අරමුණ මෙනෙහි කරන්න. දිගින් දිගටම ඔබේ අරමුණ මෙනෙහි කරන්න. ඔබට සැහැල්ලුවක්, ඔබේ මනස සංසුන් වීමක්, ඔබේ මනස නැවතුණු ස්වභාවයක්, සංසුන් වෙච්ච ස්වභාවයක් ඔබට දැනෙයි, තේරෙයි. ඔබේ මෙනෙහි කිරීම ඔබ දිගටම කරගෙන යන්න. මගේ සිත එකඟ වේවා. 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 මගේ සිත
එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. 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 පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. 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 මගේ සිත
වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ දිගටම මේ ආකාරයෙන් මෙනෙහි කරන්න මා කියනවා සමගම මගේ සිත එකඟ වේවා. 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 ඔබ ඔබගේ මනස ගැන හොඳ අවධානයෙන් සිහියෙන් සිටින්න. ඔබ සිත එකඟ කරන තැනටම ඔබේ සිත එකඟ කරන්න. ඒ දෙසම බලාගෙන සිටින්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා.
පළමු ධ්‍යානය උපදීවා. ඔබ හොඳට ඔබගේ හිත එකඟ කරන තැන ඔබේ මනස පවත්වන්න. ඔබට කොපමණ සිතුලි ආවත් ඔබ කලබල වෙන්න යන්න එපා. ඒ කිසි දෙයක් ගණන් ගන්නට එපා. ඔබට මා කියන දේ ඇසෙන සනින් ඔබ ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. මගේ හිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ කිසිම කලබලයක් නොවී ඔබේ මනස දිහා බලාගෙන සිටින්න. කොපමණ හිත විසිරෙන්න පටන් ගත්තත් ඒ කිසි දෙයකට කලබල වෙන්න එපා. ඔබේ මෙනෙහි කිරීම පමණක් ඔබ කරන්න. ඔබේ සිත සංසුන් භාවයට පත්වෙන ඔබට දැනේ. ඔබ සංසුන් වෙනවා. ඔබ දිගටම සංසුන් වෙනවා. ඔබේ හිත එකඟත්වයට පත්වෙනවා. ඔබට දැනේ, තේරෙයි, වැටහෙයි. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගින් දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ ඔබ දෙසම බලාගෙන සිටින්න. ඔබේ මනස හඳුනාගන්න. ඔබ මනස ක්‍රියා කරන විදිය දකින්න. ඔබේ අරමුණ මෙනෙහි කරන්න. දිගින් දිගටම ඔබේ අරමුණ මෙනෙහි කරන්න. ඔබට සැහැල්ලුවක්, ඔබේ මනස සංසුන් වීමක්, ඔබේ මනස නැවතුණු ස්වභාවයක්, සංසුන් වෙච්ච ස්වභාවයක් ඔබට දැනෙයි, තේරෙයි. ඔබේ මෙනෙහි කිරීම ඔබ දිගටම කරගෙන යන්න. මගේ සිත එකඟ වේවා. 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 මගේ සිත
එකඟ වේවා මගේ සිත එකඟ වේවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා මගේ සිත එකඟ වේවා 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 පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා මගේ සිත එකඟ වේවා 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 මගේ සිත එකඟ වේවා
මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ දිගටම මේ ආකාරයෙන් මෙනෙහි කරන්න මා කියනවා සමගම. මගේ සිත එකඟ වේවා. 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 ඔබ ඔබගේ මනස ගැන හොඳ අවධානයෙන් සිහියෙන් සිටින්න. ඔබ සිත එකඟ කරන තැනටම ඔබේ සිත එකඟ කරන්න. ඒ දෙසම බලාගෙන සිටින්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. පළමු ධ්‍යානය උපදීවා. පළමු ධ්‍යානය උපදීවා.
පළමු ධ්‍යානය උපදීවා. ඔබ හොඳට ඔබගේ හිත එකඟ කරන තැන ඔබේ මනස පවත්වන්න. ඔබට කොපමණ සිතුවිලි ආවත් ඔබ කලබල වෙන්න යන්න එපා. ඒ කිසි දෙයක් ගණන් ගන්නට එපා. ඔබට මා කියන දේ ඇසෙන සනින් ඔබ ඒ ආකාරයෙන්ම මෙනෙහි කරන්න. මගේ හිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ කිසිම කලබලයක් නොවී ඔබේ මනස දිහා බලාගෙන සිටින්න. කොපමණ හිත විසිරෙන්න පටන් ගත්තත් ඒ කිසි දෙයකට කලබල වෙන්න එපා. ඔබේ මෙනෙහි කිරීම පමණක් ඔබ කරන්න. ඔබේ සිත සංසුන් භාවයට පත්වෙන ඔබට දැනේ. ඔබ සංසුන් වෙනවා. ඔබ දිගටම සංසුන් වෙනවා. ඔබේ හිත එකඟත්වයට පත්වෙනවා. ඔබට දැනේ, තේරෙයි, වැටහෙයි. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගින් දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. ඔබ දිගටම ඔබගේ මෙනෙහි කිරීම කරන්න. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. මගේ සිත එකඟ වේවා. ඔබ ඔබ දෙසම බලාගෙන සිටින්න. ඔබේ මනස හඳුනාගන්න. ඔබ මනස ක්‍රියා කරන විදිය දකින්න. ඔබේ අරමුණ මෙනෙහි කරන්න. දිගින් දිගටම ඔබේ අරමුණ මෙනෙහි කරන්න. ඔබට සැහැල්ලුවක්, ඔබේ මනස සංසුන් වීමක්, ඔබේ මනස නැවතුණු ස්වභාවයක්, සංසුන් වෙච්චි ස්වභාවයක් ඔබට දැනෙයි, තේරෙයි. ඔබේ මෙනෙහි කිරීම ඔබ දිගටම කරගෙන යන්න. මගේ සිත එකඟ වේවා. 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 මගේ සිත
එකඟ වේවා මගේ සිත එකඟ වේවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා මගේ සිත එකඟ වේවා 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 පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා පළමු ධ්‍යානය උපදීවා මගේ සිත එකඟ වේවා 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 මගේ සිත එකඟ වේවා
මගේ සිත එකඟ වේවා. හොඳයි. ඔබ දැන් පුරා පැයක කාලයක් ඔබ භාවනාවේ ප්‍රායෝගිකත්වයේ නියැලුණා. ඔබට දැන් ඔබගේ සිත තවත් ඔබගේ හොඳ සමාධියක් පවතිනවා නම් සුවතාවයක්, සතුටක්, ප්‍රීතියක් කුමක් හෝ දෙයක් දැනෙනවා නම් තේරෙනවා නම් මීට වඩා කාලයක් තව ඉන්න පුළුවන් කියලා ඔබට තේරෙනවා නම් ඔබට ඉඳීමේ හැකියාව තියෙනවා. ඔබ භාවනාව නවත්වන්නේ නැතුව ඔබ දිගටම භාවනාවේ සිටින්න. ඔබට ඒ දිගටම කිරීමෙන් ඔබට තව තව භාවනාව දියුණු කරගත හැකි. මම මේ භාවනාව පැයක කාලයකින් දැන් අවසන් කරනවා. ඔබට සිටීමේ අපහසුතාවයක් සිටිනවා නම් දැන් ඔබ සෙමින් සෙමින් ඔබගේ දෙනෙත් විවර කරන්න, හිවියෙන් ඔබගේ ඇස් දෙක විවෘත කරන්න. හොඳයි. ඔබ දැන් දිගට මේ ශ්‍රවණය කළ මේ විදියට භාවනා කරන් හිත එකඟ කරගන්න අපහසු අය මේ විදියට අපගේ මේ ප්‍රායෝගික දේශනය ශ්‍රවණය කළ ප්‍රායෝගික භාවනාව අනුව නැවත නැවත අහමින් ඒ අනුව හිත මෙහෙවලා එකඟ කරගන්න. මං අවවාදයක් ලබා දෙන්න, නැවත නැවත මේකට මුහුරු වෙන්න එපා. මේක ප්‍රගුණ කරලා ඔබට අර මං මුලදී සඳහන් කරපු දේවල් ඇඟ ගල්වීම්, ඇඟ ප්‍රීතියකට පැමිණීමක්, අධික සතුටකට පත්වීමක්, හිතයි ඇඟයි ශරීරය සියලු දේම ඔබට දැනෙන්න තේරෙන්න ගන්නවා නම් ඔබ ඒ අපිට කමෙන්ට් සෙක්ෂන් එක හරහාවෝ අපිට වට්ස්ඇප් නම්බරය ඔස්සේ හෝ දැනුම් දෙන්න. ඒ අනුව මං ඉදිරි පිළිවෙත් ඔබට කියලා දෙන්නම්. එම නිසා දැන් ඔබට තියෙන්නේ මේ දිගින් දිගටම කරගෙන යන්න. ඔබට එවැනි දේවල් දැනෙනවා නම් ඔබ ඒකම නැවත නැවත ඉන්න පුරුදු වෙන්න, ඒකම නැවත නැවත ප්‍රගුණ කරන්න. මම ඉස්සෙල්ල සඳහන් කරපු විදිහට නැවත ඔබට ඉදිරි කටයුතු සඳහා උපදෙස් ලබා දෙන්න. අදට මෙම ප්‍රායෝගික වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.